හරි පුතේ දැන් අපි මූලික පත හතර කතා කරලා ඉවරයි අපි මූලික පත හතරෙන් අපට එන්න පුළුවන් ගැටලු අපේ පාස් පේපර්ස් වල ආපු ගැටලු කීපයක් තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ දැන් ඕගොල්ලෝ පාස් පේපර්ස් පොත් බලනකොට ඕගොල්ලන්ට හම්බ වෙනවා රචනා ප්‍රශ්න පත්‍රය එනවනේ සම්පූර්ණ නිර්මාණ ගානක් ඒකේ වෘත්ත නිර්මාණ ගොඩාක් වැඩ තියෙනවා නමුත් ඕගොල්ලන්ට කෙටි ප්‍රශ්න 25 ඇතුලේ අන්තිම ප්‍රශ්න කීපය ඇතුළත ඕගොල්ලන්ට තියෙනවා මේ මූලික පත හතරෙන් කරන නිර්මාණයක් මොකක් හරි මූලික පත හතර භාවිත කරලා ඕගොල්ලන්ට කරන්න තියෙන නිර්මාණයක් අපි අන්නේ දෙන්න පොඩ්ඩක් යන් බලන්න අපි මෙන්න මේ වගේ ගානක් ගත්තොත් මේ ගාන තමයි ඕගොල්ලන්ට 10 වසරදීත් කතා කරලා තියෙන්නේ මේක පාස් පේපර්ස් ගානක් දැන් මේ තියෙන්නේ A B H C anu එකිනෙක ආසන්නයේ පිහිටි නිවෙස් 3කි එකිනෙක ආසන්නයේ පිහිටි නිවෙස් 3කි නිවෙස් 3ටම සම නිවෙස් 3ටම සමාන දුරකින් සිටිනසේ ලිදක් කැපිය යුතු ඇත එම ලිද කැපිය යුතු ස්ථානය මෙම රූපයෙන් අඳ දක්වන්න දැන් මම පේපර් එකේ දෙන්න පුළුවන් අර ප්‍රශ්න කරන්න දෙන පුංචි ඉඩ ප්‍රමාණය ඇතුළත මේ වගේ A B C කියලා ලක්ෂ තුන ලකුණු කරනවා අවදාන ABC anu ekineka asanne pili nives 3ක්ලු nives 3ටම සමාන දුරකින් සින්නසේ ලිදක් කපන්න ඕනේලු අන්නේ ලිද කපන්න ඕන දැන දැන් ඕගොල්ලෝ දන්න මේ nives 3 කියන්නේ ලක්ෂ 3ක් දැන් අපි දන්නෝ අචල ලක්ෂ 2කට සමතුරින් චලනය වෙන ලක්ෂයක පතේ අපි දන්නෝ දැන් මෙතන ඕගොල්ලෝ හොයන්න ඕනේ අචල ලක්ෂ 3ක් තියෙන මේ අචල ලක්ෂ 3ටම සමදුරක් තියෙන එක ලක්ෂයක් හොයන්න පතේ නෙමෙයි එක ලක්ෂයක් මේ අචර ලක්ෂ 3ටම සමදුරක් තියෙන එක ලක්ෂයක් ඕගොල්ලෝ වෙන්නේ. අන්න ඒක හොයන විදිය තමයි දැන් මේ කතා කරන්න යන්නේ. මේක ඕගොල්ලන්ට පේපර් එකේ ගන්න පුළුවන් ගන්න. කල්පනා කරලා බලන්න මොකද්ද කරන්න ඕනේ. ABC කියන්නේ අචර ලක්ෂ 3ක් මේ ලක්ෂ 3ටම සමදුරක් තියාගෙන ලක්ෂයක් ලකුණු වෙන්න ඕනේ. අන්න ඒක තියෙන්න ඕන දැන. කොහොමද අපි හොයන්නේ? ලක්ෂ 3ේම කියනකොට ලක්ෂ 3ේම ලම්බ සමච්චයද කියන්නේ දිනවා ලක්ෂ 3ේම ලම්බ සමච්චයද කොහොමද ලක්ෂයක ලම්බ සමච්චයද කියන්නේ කමන්නේ අනේ උත්තර දෙන්න ඕනේ සමහරක් අය කතා කරන්නේම නැහැ දැන් මෙන්න මේ වගේ පුතා ගයන්න එන්න හොඳට කතා කරන්නේ නැත්තේ මේ වගේ පුතේ අපිට පුළුවන් මෙන්න මෙහෙම දැන් ABC කියන්නේ ලක්ෂ 3ක් මට පුළුවන් AC යාකරන රේඛාවේ ලම්බ සමච්චයද කියන්නේ දිනවා කොහොමද AC යාකරන රේඛාවේ ලම්බ සමච්චයද කියන්නේ අඳින්නේ ඒ ලක්ෂ්‍ය මත කවකට වෙලුලදීම භාගයට වැඩිය හැගෙන දුරක් අරගෙන මෙහෙම චාප දෙකක් ඇඳලා C ලක්ෂ්‍ය මත තියෙන ඒ චාප දෙක මෙහෙම ඡේදනය කරොත් යාම ඡේදනය නැහැ. ඒ චාප දෙක මෙහෙම ඡේදනය කරොත් ඊට පස්සේ මඩ පුළුවන් පුතේ මේ ඡේදන ලක්ෂ දෙක යා කරන්න. මේ ඡේදන ලක්ෂ දෙක යා කරාට පස්සේ මේ ඇදෙන පතේ මේ ඇදෙන පතේ මේ පතේ මත ඉන්න ඕනම ලක්ෂයක ඉඳන් A'ට C'ට තියෙන දුර සමානයි. මේ ඇන්නේ අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. කවුද අචල ලක්ෂ දෙක? A හා C. මෙතන විඳ කැපුවත් මෙතන කැපුවත් මෙතන කැපුවත් මෙතන කැපුවත් A'ට C'ට තියෙන දුර සමානයි. හැබැයි B'වත් සම්බන්ධ කරගන්න. ඊළඟ මොකක්ද කරන්නේ? ඕගොල්ලන්ට ඊළඟට අඳින්න පුළුවන් AB ආකාර රේඛාවේ. එහෙම නැත්නම් BC ආකාර රේඛාවේ ලම්බ සමච්චයද කියලා. කොහොමද අඳින්නේ? සමතී එක ඕනනම් AB ආකාර රේඛාව වැඩින්න ඕනනම් BC ආකාර රේඛාව වැඩින්න. අපි ඊටම AB ආකාර රේඛාවේ ලම්බ සමච්චයද කියනවා කියලා. මේ භාගයට වඩා වැඩි දුරක් ගන්නවා කව කටුවද? අරගෙන මේ වගේ ඡාපයක් අඳිනවා. මේ පැත්තනොත් මෙහෙම ඡාපයක් අඳිනවා. ඊට පස්සේ B කි මත කව කටුවේ දුර තියලා මෙහෙම ඡාපයක් අඳිනවා. මෙහෙම ඡාපයක් අඳිනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති A කි මත තියලා අඳපු මේ ඡාප දෙක B කි මත තියලා අඳපු මේ ඡාප දෙක මෙන්න මේ ලක්ෂ්‍ය මතත් ඡේදනය වෙනවා. දැන් මොකක්ද මම කරන්නේ? මේ ඡේදන ලක්ෂ දෙක මේ වගේ ආකාරයි. දැන් මෙන්න මේ පතය මත ඒ පතය තමයි කවුද? AB ආකාර රේඛාවේ ලම්බ සමච්චයදකේ මම AB ව රේඛාවකින් යා කරොත් ඒ ආකාර රේඛාවේ ලම්බ සමච්චයදකේ තමයි මේ ඇඳලා තියෙන්නේ. යා කරලා නැහැ. මෙහිම යා කරොත් මේ රේඛාවේ ලම්බ සමච්චයදකේ. ඒ කියන්නේ මේ ලක්ෂ්‍ය මත ඕනම තැනක ඉඳන් A'ට B'ටත් තියෙන දුර සමානයි. මේ රේඛාව මත කොතන ළිද කැපුවත් A'ගේ දෙත්තයි B'ගේ දෙත්තයි තියෙන දුර සමානයි. මල්ලි දකපන මෙතන මෙන්න මෙතන මේ පත දෙක කැපෙන තැන පත දෙක ඡේදනය වෙන තැන දැන් ඕගොල්ලෝ දන්නෝ මෙන්න මේ පතේ මත ඕනම තැනක ඉඳන් A'ට C'ට තියෙන දුර සමානයි මේ පතේ මත ඕනම තැනක ඉඳන් A'ට B'ට තියෙන දුර සමානයි එහෙනම් A දෙන්න කැපෙන මෙන්න මෙතන මේ පතේ මත ඉන්න නිසා A හා C'ට තියෙන දුරවල් සමානයි
මේ පතේ මත ඉන්න නිසා ඒ හා බීට තියෙන දුරවල් සමානයි. එහෙනම් මේ ලක්ෂ්‍ය මත ඒකත් බීටත් සීටත් තියෙන දුර සමාන නිසා අන්න එතන තමයි ඉඳ කපන්න ඕනේ. ඔච්චරයි. හරි සරලයි. ඔබට මේ ව්‍යාකරණ රේඛා ඇන්ද කියලා වරද්දක් නැහැ. හැබැයි ඉඳ කපන්න ඕන ගැන පැහැදිලිව පෙන්නන්න ඕනේ. එච්චරයි. හරි. එන්න සරල ගාන. මගෙත් එක්කම අදින්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ වෙලාව ගන්න එපා. ඔයගොල්ලෝ පස්සේ වීඩියෝ එක බලන ගමන් ඔයගොල්ලෝ අදින්න මාත් එක්ක මේ ගාන. එන්නේ. නැවත අදින්න. හරි පුතේ. දැන් මේ තියෙන්නේ. මට පුළුවන්. ඒකේ මත කව කට උතර දින මෙහෙම චාප දෙකක් හදිනවා සීගේ මත දින මෙහෙම දෙකක් හදිනවා මේක යා කරොත් මේ යාගන රේඛා මත ඕනම දැනක ඉඳන් A'යි C'යි දින් තුන සමානයි ඊට පස්සේ පුතේ ඒකේ මත දින මෙහෙම චාප දෙකක් හදිනවා B'ගේ මත දින ආඡේදනය කරනවා මේ වගේ මේ දෙන්නම යා කරනවා මේ කැපෙන දන දිනවනේ ආන් එතන ඉඳන් A'ත් B'ත් C'ත් කියන තුන් දෙනාටම දින් තුන සමානයි ඕගොල්ලෝ BC යාගන රේඛාවේ ලම්බ සමච්ඡේදකයන් දොත් එයා යන්නේ ෂියුඩින්ම තමයි එකක් මතක තියාගන්න හරි අපි අපි ඊළඟ ගානට යන් මේකට මම 10 දිම මතකයි කතා කරා වගේ මේ වගේ ගන්න. උදේ මේ ABCD යනු යෑම හැදෙන්නේ ටයිප් කරලා නැහැ හොඳ යනු. ඍජුකෝණාශ්‍රාකාර ලෝහ තඩුවක් වන අතර. දැන් එතනම කියලා තියෙනවා මේ ඍජුකෝණාශ්‍රාකාර ලෝහ තඩුවක්ලු. එහි DC මායිමේ සිට සෙන්ටිමීටර 3ක නියත දුරකින් සිදුරක් හා ඒ ලක්ෂයේ සිට සෙන්ටිමීටර 3ක නියත දුරකින් සිදුරක් සකස් කළ යුතු ඇත. ඔන්න. ABCD කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර ලෝහ තඩුවක්. මේ තඩුව මත මත සිදුරක් හදන්න. අවශ්‍යතා දෙකක් තියෙනවා මොකක්ද අවශ්‍යතා දෙක DC මායිමේ ඉඳන් සෙන්ටිමීටර 3ක් තියෙන්න ඕනේ සිදුරට DC මායිමේ ඉඳන් ඒ වගේම ඒ ලක්ෂයේ ඉඳන් සෙන්ටිමීටර 3ක් තියෙන්න ඕනේ සිදුරට ඔන්න අවශ්‍යතා දෙක DC මායිම කියන්නේ මොකද්ද සරල රේඛාව ඒ ලක්ෂය කියන්නේ මොකද්ද අචල ලක්ෂය හරි මුලින් කියන්නේ අචල සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතයක් ගැන. ඒ කියන්නේ DC මායිමට සෙන්ටිමීටර 3ක් දුරින් තමයි ඔය කියන ලක්ෂය හදන්න ඕනේ. එහෙනම් මම DC මායිම අචල රේඛාවකට සෙන්ටිමීටර 3ක් දුරින් චලනය වන ලක්ෂයක පතයක් හදිනවා. කොහොමද හදින්නේ? ලම්බක හදින්න දෙයක් නැහැ. මේක ඍජුකෝණාශ්‍රාකාර තහඩුවන්නේ. D ගේ මත කවකටුවේ උඩ තියලා සෙන්ටිමීටර 3ක් කවකටුවට අරගෙන මෙතනින් ඡාපයක් අඳිනවා. C ගේ මත තියලා මෙහෙම ඡාපයක් අඳිනවා. සෙන්ටිමීටර 3යි මේ දුර යා ගන්න ඕනේ. ඇඳෙන DC ට සමාන්තර රේඛාවක්. ඒකත් ලකුණු කරනවා. ඔය ඇඳිච්ච රේඛාව මත කොතන ලක්ෂයක් ලකුණු කරා. කොතන සිදුරක් හැදුවත් ඒ සිදුරේ ඉඳන් DC මායිමට තියෙන ලම්බ දුර සෙන්ටිමීටර 3යි. අනිත් පැත්තෙනුත් තියෙන රේඛාවක්. ඒක අඳින්න ඕනේ නැහැ. තාඩුව මතනේ සිදුර හදන්නේ පිට නෙමෙයි. හරි. ඊට පස්සේ අවශ්‍යතා දෙකක් තියෙනවානේ. ඒ ලක්ෂයේ සිට සෙන්ටිමීටර 3ක නියත දුරකින්. ඒ ලක්ෂය කියන්නේ අචල ලක්ෂයක්. අචල ලක්ෂයේ ඉඳන් සෙන්ටිමීටර 3ක නියත දුරක් ගන්න මොකද කරන්නේ? ඒකේ මත කව කටුවේ තුන දියලා සෙන්ටිමීටර 3ක් කව කටුවට අරගෙන ඒකේ මත කව කටුවේ තුන දියලා වෘත්තයක් හදිනවා. හැබැයි මම වෘත්තෙම අඳින්නේ නැහැ. ලෝහ තහඩුව අහු වෙන ප්‍රමාණය විතරක් වෘත්තය අඳිනවා. දැන් මෙන්න මේ 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 ඇඳිච්ච පතේ මත කොතන සිදුර හැදුවත් ඒ ලක්ෂේ නම් සෙන්ටිමීටර 3යි. එහෙනම් කොතනද ඔයගොල්ලන්ට පැහැදිලිම සිදුර හදන්නේ? මෙන්න මෙතන හදන්නේ. මෙතන සිදුර හැදුවොත් මේ පතේ මත ඉන්න නිසා DC මායිමේ ඉඳන් සෙන්ටිමීටර 3යි තියෙන්නේ. මේ පතේ මත ඉන්න නිසා ඒ ලක්ෂයේ ඉඳන් සෙන්ටිමීටර 3යි තියෙන්නේ. ඇදලි නේද? එහෙනම් ඔන්නතර තමයි සිදුර හදන්නේ. හරි? ඉක්මනට අරගන්න පුළුවන් ඕකලන්ට වෙලාව ගන්න එපා. අපිට තවද ගොඩක් තියෙනවද? පස්සේ ඔයගොල්ලෝ වීඩියෝ එක බලනකොට ඔයගොල්ලන්ට පුළුවන් ඉමින් ඉමිනවා අඳින්න. ප්‍රශ්න ලියා ගන්න ඇති මං හිතන්නේ. අපි බලමු අපි ඊළඟ ප්‍රශ්නේ. ඔයාලා මේක බුක් එක අඳින්න එපා පුතේ. අපේ ඇදලි වෙන ගමනවා. හරි. ඊළඟ පතේ මොකක්ද කියලා බලමු අපි. ඊළඟ පතේ තමයි ඊළඟ පතේ අපේ ඊළඟ ගාන මෙන්න මේ වගේ. PQ හා QR යනු ඍජු මාර්ග දෙකකි. PQ හා QR යනු ඍජු මාර්ග දෙකක්.
QR මාර්ගයේ දෙපස පීඩ ලක්ෂ දෙකයි. වෙනද සල් දෙකයි. හරි? අගල්ලියක් PQ හා QR යනු ඍජු මාර්ග දෙකයි. Q හා R යනු QR මාර්ගයේ දෙපස පීඩ වෙනද සල් දෙකයි. PQ හා QR යනු ඍජු මාර්ග දෙකයි. පාරවල් දෙකක්. මේ පාරවල් දෙක Q කියන තැනදී ඔයගලට පේන හමු වෙනවා. එහෙම නැත්නම් ඡේදනය වෙනවා. කියන්නේ ලක්ෂයකදී හමු වන සරල රේඛා දෙකක් තමයි මේ ඉඳලා තියෙන්නේ. Q හා R යනු QR මාර්ගයේ දෙපස පීඩ වෙනද සල් දෙකයි. Q හා R යනු QR මාර්ගයේ දෙපස පීඩ වෙනද සල් දෙකයි. හරි? එම මාර්ග දෙකට සමදුරින් හා එම මාර්ග දෙකට සමදුරින් හා වෙළඳ සල් දෙකට සමදුරින් එම මාර්ග දෙකට සමදුරින් හා වෙළඳ සල් දෙකට සමදුරින් ජල කරාමයක් සවිකල යුතුය ඇත ජල කරාමයක් සවිකල යුතුය ඇත ඒ රූපේ ඇඳ දක්වන්න ඒ රූපේ ඇඳ දක්වන්න උත්පන්න කරන්න ජලකරාමයක් සවිකල යුතුය ඇඳ ඒ රූපේ දක්වන්න ඉක්මන් කරන්න ඕගොල්ලෝ අදින් මේකෙන් හරි ලේසි. PQ හා QR කියන්නේ ඍජු මාර්ග දෙකක්. මේ ඒ වගේම තමයි Q හා R කියන්නේ QR මාර්ගයේ දෙපැත්තේ තියෙන කඩ දෙකක්. ඔය පාරවල් දෙකට සමදුරින් වෙන්න ඕනේ, කඩ දෙකට සමදුරින් වෙන්න ඕනේ. මම ගානේ දාලා තියෙන්නේ විදුලි පහන් කණුවක් කියලා. හොඳේ ඔයාලට දුන්නේ මම ජල කරාමයක් කියලා. හරි, අපි මොකක් කරේ කමන්නේ. අපි ඊටම ඔන්න මේ පාරවල් දෙකට සමදුරින් තියෙනවා, මේ කඩ දෙකට සමදුරින් තියෙනවා. ඕගොල්ලෝ දන්නවා අවශ්‍යතා දෙකක් තියෙනවනේ මේකේ. පාරවල් දෙකට සමදුරින්. පාරවල් දෙක ලක්ෂයකදී එකතු වන සරල රේඛා යුගලක් නම් ලක්ෂයකදී එකතු වන සරල රේඛා යුගලකට සමදුරින් චලනය වන ලක්ෂයක පතේ වෙන්නේ එම ලක්ෂ අතර සෑදෙන කෝ එම රේඛා දෙක අතර සෑදෙන කෝණේ කෝණ සමච්ඡේදක. එහෙනම් ඔන්න මම කෝණ සමච්ඡේදක යන්නේ. අන්නවනේ මම හදින විදිය. PQR කෝණේ කෝණ සමච්ඡේදක. මේ රේඛාව මත කොතන විදුලි පහන් කරනවද එහෙම නැත්නම් ජල කරාමේ හයි කරත් පාරවල් දෙකට තියෙන සමදුර. ඒ කෝණ සමච්ඡේදක කියන්නේ හතරවෙනි පතේ. මේ තවත් අවශ්‍යතාවයක් තියෙන මොකද්ද Q හා R කියන වෙළඳ සැල් දෙකට සමදුරින් තියෙන්න ඕනේ Q හා R කියන වෙළඳ සැල් දෙකට සමදුරින් තියෙන්න නම් Q හා R කියන වෙළඳ සැල් දෙක කියන්නේ අචල ලක්ෂ දෙකක් නේ අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතේ කියන්නේ එම අචල ලක්ෂ යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේදක කියන්නේ මෙන්න මෙයාගේ ලම්බ සමච්ඡේදක අඳින්න ඕනේ මම මෙන්න අඳින ලම්බ සමච්ඡේදක දැන් මෙන්න මේ පාර උඩ මේ කමේ කහ පාටින් ඇඳුන පතේ තියෙන්නේ. ඒ පතේ කොතන ඉඳන් ගත්තත් Q ටත් R ටත් තියෙන දුර සමානයි. එහෙනම් මේ පත දෙක ඡේදනය වෙන මේ මෙතන ගත්තොත් මෙතන ඉඳන් PQ හා QR කියන පාරවල් දෙකට තියෙන දුරත් සමානයි. ඒ වගේම Q හා R කියන කඩ දෙකටත් තියෙන දුර සමානයි. එහෙනම් අන්න එතන තමයි යල කරාමේ හරි විදුලි පහන් කරනවා හරි සවි කරන්න ඕනේ. හරි? ඔන්න පත මූලික පත කතා කරලා මූලික පත ඇසුරින් අපට එන ගැටලු කීපයකට කතා කරා. හරි පුතේ. එහෙනම් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ කෝණ නිර්මාණය ගැන. හරි. අපිට පුතේ කතා කරන්න තියෙන්නේ කෝණ නිර්මාණය ගැන. අපි අංශක 60 30 90 45 120 75 105 පොඩි කතා කරන්න. අපි කලින්ත් කතා කරලා තිනවා ඒක නිසා ඉක්මනට කතා කරගෙන යනවා මේ පුතේ. වැඩි වෙලාවක් ගන්නෙ නෑ. හැබැයි ඔයගොල්ලෝ මෙන්න මේකත් දැනගන්න ඕනේ. 60 අඳින්න පුළුවන් නම් 60 පරාවර්තය 300.
එකසිය විස්ස අඳින්න පුළුවන් නම් එයාගේ පරාවර්තය 240. ඒවත් මතක තියාගන්න. හරි අපි මෙන්න මේ ටික ඉගෙන ගන්නෙ. මම ඉක්මනට කතා කරනවා මේ ටික පුතේ. අංශක 60 කෝණේ නිර්මාණය කියන කෝණ නිර්මාණය කියලා ලියලා නැට්ටක් ගාලා කෝණ ටික අඳගන්න. ගුඩ් නෝට් එකක් ඕනේ නැහැ මේකට. හරි? මේ වගේ සරල රේඛාවක් ඇඳලා ඔව් මේ සරල රේඛාව මේ A කියන ලක්ෂයට තමයි මම කෝණේ අඳින්න යන්නේ. අංශක 60 කෝණය. මොකද්ද මම කරන්නේ? සෝරි B කියන ලක්ෂයට. එහෙනම් මම B කියන ලක්ෂය මත කවකටුවේ තුඩ තියලා මෙන්න මේ වගේ AB රේඛාව ඡේදනය වෙන්න අඳිනවා චාර්ට් එකක්. අඩුම තරමේ මේක වෘතයෙන් කාලක් තරමටවත් තෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ AB රේඛාව ඡේදනය කරන තැන තියෙනවානේ. අන්න එතෙන්ට කවකටුවේ තුඩ තියලා කලින් දොර වෙනස් කරන්නේ නැතිව ආයි චාපයක් අඳින්න ඕනේ මෙන්න මේ විදිහට. බලන්න. මෙන්න මේ විදිහට. දැන් මොකද මම කරේ? B ලක්ෂ්‍ය මත කවකටුවේ තුඩ තියලා දාන ලොකු චාපයක්. ඊට පස්සේ මේ ඡේදන ලක්ෂයේ තියෙන මේ සරල රේඛාවේ චාපෙන් ඡේදනය කරන ලක්ෂය එතන තියලා තමයි මේ චාපය. දැන් B ලක්ෂයේ මේ ඡේදන ලක්ෂයයි යා කරන්නේ මෙතන ඇඳෙන්නේ පුතේ හරියටම අංශක 60. හරි මම මේකට වෙලාව ගන්න නෑ මොකද අපි මේක මීට කලින් කතා කරලා තියෙනවා. හරි? ABC කෝණේ අංශක 60. හරි? දැන් අංශක 30 ඕගොල්ලන්ට අඳින්න පුළුවන්. මේ 60 සමච්ඡේදනය කරුවාම 30යි. නේද? කෝණ සමච්ඡේදක අඳින්න දන්නවනේ අපි හතරවෙනි පදයේදී ඒක සාකච්ඡා කරානේ. මේ 60 සමච්ඡේදනය කරන්න පුළුවන් නම් එතන ඉන්නේ අංශක 30. හරි? අංශක 120. 120 කියන්නේ 60 ව දෙකක් නේ. ඔන්න හොඳට බලන්න අපි අංශක 120ක් අඳින විදිය. මම මේ වගේ අඳිනවා පුතේ. සරල රේඛාවක්. එයාගේ නම AB. මම අඳින්න යන්නේ අංශක 120ක් කෝණයක්. B ලක්ෂයට තමයි අංශක 120 අඳින්න යන්නේ. මොකද්ද මම කරන්නේ පුතේ? අර කලින් වගේමයි B ලක්ෂය මත කවකටුවේ තුඩ තියලා ඔව් අඳිනවා AB රේඛාව ඡේදනය වෙන මෙතන ඡේදනය වෙලාම නැහැ. මු වෙලා විතරයි ඡේදනය වෙන්න අඳිනවා චාපයක්. ඔකොල ඡේදනය වෙන්න අඳින්න. එතනින් ඡේදනය වෙන්න අඳින චාපයක්. ඒක අඩුමතරමේ අර්ධ වෘත්තයකට ආසන්න වෙලාවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන කවකටුවේ තුඩ තියලා මේ වගේ චාපයක් ඇන්දෝ. දැන් B ලක්ෂයයි මෙයා යා කරොත් අංශක 60 දෙන්නේ. ඒක දන්නවා. මෙතන කවකටුවේ තුඩ දෙලා තවත් චාපයක් ඇන්දොත් තවත් 60ක් ඇන්දේ. 60 120යි. දැන් B ලක්ෂයයි මෙයා යා කරොත් මෙයා දෙන්නේ අංශක 120ක් කොහේ. හරි ඔන්න අංශක 120ක් හරි. හරි පුතේ. අපි කලින් කතා කරලා තියෙන එක නිසා මම ඉක්මනට යන්නේ මේ දිග මොදි අපි අපරාධනේ කාලය ගත්තොත් අංශක 90ක් කොහේ නිර්මාණය කරමු. දැනටමත් එක ක්‍රමයක් දන්නවා 90ක කොහේ නිර්මාණය කරන්න. මොකද්ද? පාඩම පටන් ගත්තී මං කියලා දුන්නා සරල රේඛාවක් මත ඇති ලක්ෂයකදී සරල රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම. එහෙනම් ඒ ක්‍රමයේ භාවිතා කරලා අංශක 90 නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණ ගානේ කිසිම ගැටලුවක් නැහැ. ඊට අමතරව ඕන නම් ඔයාලට මෙන්න මේ වගේ දෙයක් කරන්නත් පුළුවන්. දැන් මම මේ ඇඳලා තින්නේ AB සරල රේඛාව පුතේ බලන්න මම මේ B ලක්ෂය මත කවකටුවේ තුඩ දෙලා මෙහෙම ඡාපයක් ඇඳලා අංශක 60 අඳිනවා 120 අඳිනවා. දැන් මේ ඡාප දෙක ඡේදනය වෙන ලක්ෂය මෙතන මේ 60 මේ 120. ඔය දෙක නේද? දැන් ඔයගොල්ලෝ දන්නෝ මේ කොටස අංශක 60යි මෙතනත් 60යි. 60ව දෙකක් තියෙන්නේ. මෙන්න මේ 60 මං සමච්ඡේදනය කරනවා. මෙතනයි මෙතනයි කවකටුවේ තුඩ තියලා මෙහෙම ඉදිරියෙන් ඡාප දෙකක් ගහලා මෙන්න මේ 60 මොකද? මෙන්න මේ 60 සමච්ඡේදනය කරනවා. එතකොට මේ පොඩ්ඩ 30යි මේ පොඩ්ඩ 30යි. එතකොට මෙතන 60ක් තියෙනවා. මෙතන 30ක් තියෙනවා. 60යි 30යි. මේ කෝණ අංශක කීයද පුතේ? හරියටම 90යි. හරි? මෙන්න මෙතන අංශක 90යි. මම මෙතන ඍජු කෝණයක් කියලා ලකුණු කරලා නැහැ. අංශක 90ක් වෙනවා. ඔන්න එහෙනම් දැන් 60 හරි 120 හරි 60 සමච්ඡේදකයේ ඇන්දොත් පුතේ 30 එනවා. 90 සමච්ඡේදකයේ ඇන්දොත් 45 එනවා. ඒක මතක තියාගන්න. හරි? සමච්ඡේදක අඳින්න දාන නිසා මම ඒව අඳින්න යන්නේ. අපි මේවා කලින් කරලා තින්නා මේ අවස්ථාවේදී. හරි පුතේ ඊට පස්සේ අංශක 75 හොඳ 75 අඳින්න කොහොමද අපි 75 අඳින්න ඕනේ 105 අඳින්න ඕනේ අන්න බලන්න A B ලකුණු කරා මම බලා ඉන්න දැන් මම මේ මොකද්ද මේ ඇඳලා තියෙන කෝණ දෙක එකක් 60 මොකද්ද කරේ B ලක්ෂ්‍ය මත කවකටුවේ තුල තියෙන මේම චාපයක් ඇඳලා දුර වෙනස් කරන්නේ මෙතන කවකටුවේ තුඩ තියලා මෙහෙම ඡාපයක් ඇන්ද එතකොට 60 එන්නේ. ඊට පස්සේ මේ ඡාපයයි මත තියලා උඩින් ඡාප දෙකක් ඡේදනය කරලා යා කරා 90 එන්නේ. දැන් මේකේ 60යි 90යි ඇඳලා තියෙනවා. මේ 60යි 90යි අතර මෙන්න මේ කෝණේ අංශක 30යිනේ. මෙන්න මේ කෝණේ අංශක 30යි. මම මෙතනයි මෙතනයි කවකටුවේ තුඩ තියලා මෙන්න මෙහෙම ඉදිරියෙන් ඡාප දෙකක් ඡේදනය කරලා යා කරොත් මේ 30 ගානට දෙකට බෙදෙනු නේද? 15 15.
පහළවයි මේ පැත්තරත් පහළවයි. එතකොට මෙතන 60යි මෙතන 15යි. 60යි 15යි කියේද? අංශක 75යි. මේකත් ඔයගොල්ලෝ දෙේ කලින් කතා කරලා තියෙනවා. හරි? මම මේවට වැඩි වෙලාවක් ගන්න නැත්තේ ඒකයි. ඊට පස්සේ අපි බලමු 75 නිර්මාණය කරා වගේම ඔයාලට 105 නිර්මාණය කරන්න පුළුවන්. හරි? මේ බලන්න. 105 කොහොමද අපි 105? आसन्न මේ ඡේදන ලක්ෂ්‍ය මත කවකටුවේ තුළ දෙලා දෙනුන චාපයක් ඇන්ද්ොත් 60යි මේ ඇන්ද්ොත් මේ ඇඳෙන් 120 මේ දෙන්න අතර කෝණය සමච්ඡේදනය කරාම මේ ඇඳෙන් 90 හරි දැන් මම මෙතනින් පුංචි කඩේර වලින් මම අඳ ගන්නවා මෙන්න මේ අන්නම මේ 120 चाप देखेदन मेटिक මේක 15යි 90යි 15යි 13ම කීයද 105 හරි ඕන අංශක 105 කෝණේ නිර්මාණය කරා නේද අංශක 105 එහෙනම් කෝණ නිර්මාණයත් ඔයගලට ගැටලුවක් නෑ ප්‍රධාන වශයෙන් අදගත් වෙන කෝණ දැන් මේක නිර්මාණය කරා කියන්නේ මෙයාගේ පරාවර්තයත් නිර්මාණය වෙලයි දෙයට මේකත් ඔයගලට පුළුවන් කියන එක හරි ඊට පස්සේ පුතේ අපි 10 වසරේදී කතා කරනවා ත්‍රිකෝණ නිර්මාණය ගැන 10 වසරදී අපි කතා කරනවා ත්‍රිකෝණ නිර්මාණය ගැන ත්‍රිකෝණ නිර්මාණය ගැන දැනුමක් තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට ඊට කලින් ත්‍රිකෝණ නිර්මාණයට අපි යම් ත්‍රිකෝණ නිර්මාණය දැන් පාද තුනේ දිග දිලා තිනවනම් ත්‍රිකෝණයක් අඳ ගන්න පුළුවන් අපි අටේ පන්තියේදී කතා කරනවා සමපාද ත්‍රිකෝණයේ නිර්මාණය සමදීපාද ත්‍රිකෝණයේ නිර්මාණය විෂම ත්‍රිකෝණයේ නිර්මාණය පාද තුනේ දිග දිලා තිනවනම් ඔයගොල්ලන්ට ත්‍රිකෝණයේ ගැටලුවක් නැහැ හරි ඊට පස්සේ පාද දෙකක් හා අන්තර්ගත කෝණය දීලා තිනවනවා හරි පාද දෙකක් හා අන්තර්ගත කෝණය දීලා තිනවනවා ඒ ත්‍රිකෝණය අඳින්න පුළුවන් හරි ඊට පස්සේ පාදයක් හා කෝණ දෙකක් දීලා තිනවනවා ඒ ත්‍රිකෝණය අඳින්න පුළුවන් අපි බලමු ත්‍රිකෝණ නිර්මාණය කියලා මාතෘකාව ලියා ගන්න මුලින්ම අපි කතා කරමු සමපාද ත්‍රිකෝණයේ නිර්මාණය. يعني මේවට වෙලා ගන්න එපා අපි 6 වසර 7 වසර පන්තිවලදීත් මේක ගන්නවා. 8 දී සම්පූර්ණයෙන් මේ කතාව කරනවා. ඉක්මන් කරලා බලන්න. පාදයක දිග සෙන්ටිමීටර 5ක් වූ ABC ත්‍රිකෝණයේ නිර්මාණය කළේ කොහොමද අපි? ඕගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්ක මෙහෙමම ඇඳගෙන යන්න. හරි? ඔව්. මම මෙහෙම ඇඳ සරල රේඛාවක්. මම මේකේ චාප මගින් කවකටුවට සෙන්ටිමීටර 5 අරගෙන මෙහෙම දෙපැත්තේ සෙන්ටිමීටර 5 රේඛා ඛණ්ඩය ලකුණු කරා. ඊට පස්සේ දුර වෙනස් කරන්නේ ඒ ලක්ෂ්‍ය මත කවකටුවේ තුඩ දීලා මේ වගේ ඉදලින් ඡාපයක් ඇඳ බී ලක්ෂ්‍ය මත දීලා ආව ඡේදනය කරා එතන තමයි සී ලක්ෂ්‍යයේ තින්නේ යා කරා නම් මේ ලක්ෂ්‍ය මේ විදිහට ඔන්න සමපාද ත්‍රිකෝණය ඔච්චරයි හරි එළුවන්නේ ඊට පස්සේ අපි බලමු පොඩ්ඩක් සමදීපාද ත්‍රිකෝණය නිර්මාණය කිරීම AB 5යි AC BC 7යි ABC ත්‍රිකෝණය අඳින්න යන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය ත්‍රිකෝණයක් නිර්මාණය කරද්දී ගැටලු සහගත නම් පැත්තෙන් පොඩි දල සටහනක් ඇඳලා ABC කියලා නම් කරලා AB 5යි එමෙ මේවා ලියා ගන්න. ඒක ලේසි. හරි? මම මුලින්ම දෙනවා පුතේ AB සෙන්ටිමීටර 5ක් අරගෙන කවකටුවට ඔන්න AB රේඛාව ඇඳලා සෙන්ටිමීටර 5යි ඊට පස්සේ කවකටුවට සෙන්ටිමීටර 7 ගන්න. A ලක්ෂ්‍ය මත තියලා මේ වගේ ඡාපයක් ගන්න. B ලක්ෂ්‍ය මත තියලා ඡාපයක් ගන්න. ඡේදනය කරා යා කරා මේ වගේ පුතේ. ඔන්න සමදීපාද ත්‍රිකෝණය. මේකත් ඔයගොල්ලෝ අටේදී කතා කරලා තියෙනවා. හරි දැන් මොන වැදගත් තැනට යනවා මොකද්ද පාද දෙකක දිග හා අන්තර්ගත කෝණයක් දී ඇති විට ත්‍රිකෝණය නිර්මාණය කිරීම පාද දෙකක දිග හා අන්තර්ගත කෝණය AB 6යි AC 8යි BAC 6යි
AB 6යි AC 8යි BAC 60යි. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරන්න කොහොමද මේක එන්නේ නේද? දැන් කෙනෙක්ට ඕන නම් පුළුවන් ABC කියලා ත්‍රිකෝණයක් ඇඳලා ඔය දින දින් දිගවල් දාලා දල රටාවක් මුලින් ඇඳගන්න. මම ඒකත් කියන්නම්. බලමුකෝ දැන් ඇඳලා. මම මුලින්ම අඳින මේක AB. හරි. සෙන්ටිමීටර 6යි ලක්ෂ 2 දෙකට ලකුණු කරලා දිනවා. ඔන්න මම AB කොටස ඇඳලා. ඊට පස්සේ මට AC අඳින්න පුළුවන්. බෑ. ඇයි? සීලක්ෂයේ කොහේ හරි උතන ඉහළ ඇති සීලක්ෂයේ මේ පැත්තේ කොහේ හරි ඇති හැබැයි මට නිකම්ම රේඛාවක් ඇඳලා සෙන්ටිමීටර 8යි කියලා දාන්න බෑ මොකද ඒ ලක්ෂය කෝණ ශීර්ෂය වෙන විදිහට අංශක 60ක කෝණයක් ඇඳලා තමයි සීලක්ෂය ලකුණු කරන්න ඕනේ එහෙනම් මම ඒ ලක්ෂය මත කවකටුවේ දුර දිලා මෙහෙම ඡාපයක් ඇඳලා මේ විදිහට දුර වෙනස් කරන්න නැතුව මෙතන කවකටුවේ දුර දිලා මෙහෙම ඡේදනයක් දැම්මා දැන් ඒ ලක්ෂය මෙයි යා කරා මෙතන අංශක 60ක් ඇඳුණොත් දැන් ගැටලුවක් නැහැ. දැන් C ලක්ෂයේ මේ රේඛාව මත කොහේ හරි තැනක ඇති CAB නැත්නම් BAC කෝණය අංශක 60ක් වෙන විදිහට මම ඇඳගෙන තියෙන්නේ. දැන් මෙතන අංශක 60යි. ඊට පස්සේ දැන් කවකටුවට සෙන්ටිමීටර 8 අරගෙන A ලක්ෂය මත කවකටුවේ දුර දීලා මේ වගේ ඡාපයක් ලකුණු කරන්න මෙන්න මේ විදිහට. මේ ඡාපය ලකුණු කරා. එතන තමයි C. මේ පාදයේ සෙන්ටිමීටර 8යි. දැන් ඔන්න අපිට දීලා තින්නට කැඳිලා තින්නේ. AB යන්න මුලින් 6ක් ඇතුව ඊට පස්සේ AC අඳින්න ගියේ නැහැ. ඒ ලක්ෂ්‍ය මත කෝණ ශීර්ෂයේ වෙන විදිහට අංශක 60ක් ලකුණු කරා ලකුණු කරලා C ලක්ෂ්‍යය ලකුණු කරනවා සෙන්ටිමීටර 8ක් තියලා. දැන් BC අත ඔන්න ඔය විදිහට ඉක්මන් කරලා ඔක ඇඳගන්න. ඔකට මම පුංචි කාලයක් දෙන්න. හරි ඊළඟට කෝණ දෙකක් හා පාදයක දිග දී ඇති විට ත්‍රිකෝණය නිර්මාණය කිරීම කෝණ දෙකක් හා පාදයක දිග දී ඇති විට ත්‍රිකෝණය නිර්මාණය කිරීම මේක බලන්න පොඩ්ඩක් කෝණ දෙකක් හා පාදයක දිග දී ඇති විට ඔන්න AB 6යි BAC 60යි ABC 45යි හරි දැන් අර මම කලින් කිව්වා වගේ ඔයගලන්ට පුළුවන් වුණා නම් දල සටහනක් ඇඳගන්න මෙන්න මේ වගේ AB 6යි නේද? මේ වගේ හරි ඇති CAB නැත්නම් BAC 60යි ABC 45යි. මේ අංශක 45යි. මේ C තියෙනවා. කෝණ දෙකක් හා පාදයක දිග දිලා තියෙන. මේ මං ඇඳේ දල සටහන. හොඳේ. මේ ඇඳේ දල සටහන. දල සටහන ඇඳගෙන ඊට පස්සේ අපි ගාන හදන්න යනවා. බලන්න. මම දල සටහන ඇඳගත්ත විදිහට මුලින් මං AB වාගේ AB රේඛාව මෙයා සෙන්ටිමීටර 6යි. ඊට පස්සේ A ලක්ෂ්‍ය මත අංශක 60ක් නිර්මාණය කරන්න ඕනේ. B ලක්ෂ්‍ය මත 45ක් නිර්මාණය කරන්න ඕනේ. ඒ කොහොමද? A ලක්ෂ්‍ය මත කවකටුවේ තුඩ තියලා මෙහෙම ඡාපයක් ඇඳලා මෙතන තියලා මෙයාව ඡේදනය කරා අංශක 60. B ලක්ෂ්‍ය මත කොහොමද 45 දින්නේ? B ලක්ෂ්‍ය මත කවකටුවේ තුඩ තියලා දෙපැත්තෙන් ඡාප දෙකක් ඇඳලා මේ කියන දේ අංශක 90.
දෙපැත්තෙන් චාප දෙකක් කරනවා මේ චාප දෙක මත තියලා මෙහෙම තව චාප දෙකක් ඡේදනය කරන්න ඕනේ මම මේක සරල එක ඡේදනය කරේ නෑ ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ ආ මෙහෙම චාපයක් කරනවා එයා සමච්ඡේදනය කරනවා 90 සමච්ඡේදනය කරනවා 45යි හරි ඔන්න ත්‍රිකෝණය ඉක්මන් කළා හරි හරි ඊට පස්සේ අපි පොඩ්ඩක් ගණන් ගන්න ඕනේ පුතේ කෝණයක් පිටපත් කිරීම. මොකද අපිට 2013 හෝ 14 මම ඒක නම් සාකච්ඡා කරනවා හදන්න දෙනවා ඉදිරියේදී ඔයගොල්ලන්ට. තව දවසක් අපිට මේ පාඩම කරන්න වෙනවා. එතෙදි කෝණයක් පිටපත් කිරීම ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ. කෝණයක් පිටපත් කරන විදිහ මම බෝඩ් එකේ කරලා පෙන්නන්නම්කෝ ඒක. මෙන්න මෙහෙම. දැන් පිටපත් කරනවා කියන්නේ කොපි කරනවා කියන එක නේ. ඒක නම් හොඳට පුළුවන් මම දන්නවා කට්ටියට. මොකද මේ තියෙන්නේ. මම අදින කෝණය. මෙයා ABC මන් දන්නේ 60ද කීයද කියලා මට කරන්න ඕනේ ABC සමානයි PQR වෙන විදියට PQR කෝණය මට අඳින්න ඕනේ PQR නිර්මාණය කරන්න ඕනේ මෙයාට සමාන කෝණයක් කියලා විදියට දැන් කොහොමද අඳින්නේ මං මුලින්ම සරල රේඛා ඛණ්ඩයක් ඇඳගන්න අඳින එක කෙනාගේ නම PQR නේ අනිවාර්යෙන් එක පැත්තක තියෙන්න ඕනේ කියන්නේ Q. يعني ශීර්ෂය. ඊට පස්සේ මෙන්න මේව දෙයක් කරන්න. කව කටුවට අරගෙන කුංචි දුරා මම B ලක්ෂ්‍ය මත කව කටුවේ දුර කියලා A හා C කියන බාහුව දෙකම ඡේදනය වෙන්නේ මෙන්න මේ වගේ ඡාපයක් අරගෙන. ඊට පස්සේ දුර වෙනස් කරන්නේ නැහැ. මේ දුරම තියාගෙන Q ලක්ෂ්‍ය මතත් කව කටුවේ දුර දින මේම ඡාපයක් අරගෙන. මේ ඡාපයමයි අරගෙන. දැන් මේ ඡාපයේ දෙක මේ බාහුව දෙක ඡේදනය වෙන ලක්ෂ්‍ය අතර පරතරය මෙහිම කවකටුවර ගන්න ගන්නට මේ පරතරය බලන්න මේ 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 දෙන්න අතර පරතරය දාන්නේ කවකටුවේ තියෙන්නේ ඒක නොවෙනස්ව ගෙනිහිල්ලා මේ ඡේදන ලක්ෂ්‍ය මත කවකටුවේ දුර කියලා මෙහිම ඡාපයක් හරි ඊට පස්සේ ඉතින් මොකක්ද කරන්නේ ඊට පස්සේ කරුම් දෙකෝ දාන්න ඕ Q ලක්ෂ්‍ය මේ ඡේදන ලක්ෂ්‍ය මෙන්න මේ වගේ ආ මෙයා යා කරා පස්සේ මේ P මේ Q මේ ආ එමල ABC හා BQR කියන දෙන්න විශාලත්වයන් මොකෝ වෙන්නේ සමානයි මට මහා කෝණයක් වුණත් ඔය විදියට අඳින්න පුළුවන් විශාලත්වයන් සමාන වෙන විදියට වැඩවන්නේ කෝණයක් පිටපත් කරලා පෙන්වන්න ඕනේ මට ඊට පස්සේ පුතේ අපිට කතා කරන්න තියෙන්නේ සමාන්තර රේඛා නිර්මාණය ගැන. සමාන්තර රේඛා නිර්මාණය ආකාර කීපයක් යටතේ අපිට කතා කරන්න තියෙනවා. මේ ඒකාන්තර කෝණ ක්‍රමය, අනුරූප කෝණ ක්‍රමය, ඊට පස්සේ සමාන දුරින් ඡාප ඇඳීමෙන් සමාන්තර රේඛා නිර්මාණය කරන්න පුළුවන්. ඒක ටිකක් පැහැදිලි කරන්න ඕනේ මම ඕගොල්ලන්ට. ඒක නිසා අපි සමාන්තර රේඛා නිර්මාණයයි අන්තර් වෘත්තය, පරිවෘත්තය, බහිර්වෘත්තය නිර්මාණයයි ස්පර්ශකයි ඊළඟ දවසට තියාගන්න. හොඳේ ස්පර්ශක ගැන කියලා දෙන්න කලින් මම ඔයගොල්ලන්ට පුතේ පැහැදිලි කරන්න ඕනේ ප්‍රමේයන් දෙකක් තියෙනවා. ඒක නිසා අපි ඔන්න දැන් අද අපි ගොඩක් දේවල් කතා කරා. හොඳේ බාහිර ලක්ෂයක ඉඳන් සරල රේඛාවකට ලම්බකයක් නිර්මාණය කිරීම, සරල රේඛාවක් මත ඇති ලක්ෂයකදී සරල රේඛාවකට ලම්බකයක් නිර්මාණය කිරීම. ඊට පස්සේ මූලික පත හතරයි ඒකෙන් එන්න පුළුවන් ගැටලු. ඒකත් අපි කතා කරා. ඊට පස්සේ පුතේ අපි කතා කරනවා කෝණ නිර්මාණය, ඊට පස්සේ ත්‍රිකෝණ නිර්මාණය, ඊට පස්සේ කෝණයක් පිටපත් කිරීම. ඔන්න තරම් අපි නැවතිලා ඉන්නේ.
දැන් ඕගලන්ට වැදගත් මාතෘකා කීපයක් අපි ඉදිරි කරගත්තේ. ඒක මේ සතිය ඇතුළත මම කතා කරන්න ඕනේ. ලබන සෙනසුරාදා වෙනකන් ඉන්න ඕනේ නැහැ. බොයිඩ හෙට හෝ අනිද්දා වෙන්නත් පුළුවන්. මොකද ඉක්මනට ඉක්මනට ඕගලන්ගේ පාඩම් ටික ඉවර කරන්න ඕනේ. හැම තිස්සෙම ඕගලෝ ගෲප් එකේ ඉන්න ඇක්ටිව් වෙලා. මොකද මම කොයි වෙලාවෙ ඕගලන්ට ලින්ක් එක දාන්න කොහොමද මම පෑය දෙක තුනකට කලින් ඕගලන්ට කියනා වෙලාව. ඕගලන්ගේ අනිත් පන්ති දින වෙලාවල් මම ගුරුවරුත් එක්ක සාකච්ඡා කරලා මේ වෙලාවල් දාන්න. ඒක නිසා මේ ගැටලුවක් වෙන්නේ නැහැ. හෙට හෝ අනිද්දා දවස් දෙකකින් එකක वीडियो संबंध संबंध සටහන් කරගන්න බැරි වෙච්ච දේවල් නැවත සටහන් කරගන්න පුළුවන් සම්පූර්ණ නිර්මාණ ගණන් මම මේ විදිහට සාකච්ඡා කරනවා ඊට පස්සේ ඕ ලෙවල් පාස් පේපර්ස් වල නිර්මාණ ගණන් මම ඔයාලට දෙනවා 2013 2014 හදන්න ඕනේ අනිවාර්යෙන් ඒ දේ ගොඩාක් වැදගත් ගණන් දෙකක් හැබැයි දැම්ම බෑ මම ස්පර්ශක ගැන පැහැදිලි කරාට පස්සේ හදන්න යන්න මම පුංචි පුංචි කොටස් අල්ලගෙන එහෙම හදන්න යන්න එපා ඔක්කොම මම කියලා දුන්නාට පස්සේ ඔයගොල්ලෝ එතෙන්ට එන්න හරි अंतर्वृत्ते परिवृत्ते बहिर्वृत्ते සම්බන්ධයේ සියලු දෙනාටම ඒ වගේම වීඩියෝ ආරම්භ කරන සියලු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරන සුබ සතියක් මේ අපි හෙට අනිද්දාම නැවත මේ විදියට හමු වෙනවා සියලු දෙනාටම ආයුබෝවන්. Good night sir. Night.